Guru FM. Madirul. Oh, mokad hoye denna? Abi me divasenda kiyala o. Ei moko, diga kala athi unada? Me samiyat ekka. Me kavadavat man kiyena vidiyata hadaga inne. Me yodi kavadavat man kiyana de yanne o. Hari 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 dennata denna kiyana de akuwe nathi unata kamak ne. Neetiknyek hatiyata mama kiyana eka handako. Dan denna bandala kochchara kalda? Maase ayyo. Ah, o maaseda? Madi. Tawa hula la balanda. Oye, hula na de. Me penawane nalale tiyana parawallang. O balanda. Me. Ah, walangeti parawal neda. E walangeti para. Me nahay uda tiyane kon. Ah. Nalale tiyedi iramana parak. Oh, pena. O pædili o pene dati. Eh, hariyatama hiramana tale hadeyatama hitla tiyenne neda. Ah, edekota me nikata gawa tiyana para penawada. O balanda. ආ මේක නම් සුවර් එකටම කොස් කපන මන් එක මිටපැත්තෙන් එන්න පාරක් වගේ. මිටර ඔය මං පඩි ගමින් දෙමල ගහපු පාර. හා. ආ ඒකින් මේ අහිංසක මිනිහට මෙහෙම අඩක් තේත්තන් කොලේ ඈ. අප්පා හොඳ අහිංසක මිනිහා. ඈ. සේ දන්නේ මේ මිනිහ කටේ ඇරියුත් තියෙන බොරු. මෙහෙමයි ළමයෝ. ඉතින් මේ මොකද්ද ඔය ළමයාගේ නම කිව්වේ? මරාකා. කවද මිනිහවද? නේ නම මරාකා වලිසිංහ නේද? මෙහෙමයි මිසිස් මරාකා වැඩේ. පිරිමි වුණාම ඉඳලා හිටලා පොඩි බොරුවක් දෙකක් කියනවා. ඒක එච්චර ගණන් ගත යුතු නැහැ. ඒක දෙක බොරු ටික මං ගණන් නොගෙන අතරලා ඉතුරු ටිකට තමයි ඔයාරකින් මිකින් තමල ගන්නෙ. ඔය බේරෝනේ. දැන් මෙයා ඊයේ මගේ කෑම එකට මී පාසානම් දැම්ම හොඳේ. මී පාසාන. හොඳ වෙලාවට මං අර මෙයාගේ නංගිට මං කන්න කලින් බත් කඩක් කවන පුරුද්ද තිබ්බේ නිසා. ඒ අර්ථෙන් ගත් කල නම් මී පාසානම් දෙන්නම තමයි වටින්නේ. කාටද? ඔහේගේ පවුලටයිසේ. ආ ඒක තමයි. මිස්. සර් ගන්න ගානක් කරන් අපිව ඩිවෝස් කරලා දාන්න සර්. මේ මිසිස් මරාකා මම කියන එක අහන්න. නිකන් බල්ලගේ කනේ ඉන්න කිනිතුල්ල ගලවලා දානවා වගේ කසාද බැඳ දෙන්නේ දෙපැත්තට කරන්න බෑ. එහෙම ඩිවෝස් කරලා තේරුණාද? ඒක නිකන් ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ සර්. ඔව්. ඒ උනා කසාද බැඳ දෙන්නෙක්ව ඩිවෝස් කරන එක ලේසි නේද? කසාද නොබෙදපු දෙන්නෙක් ඩිවෝස් කරනවට වඩා පොඩ්ඩක් ඉන්නකෝ. ඈ සර්. පොඩ්ඩක් ඉන්න මම මේ ජනේලෙන් එහා පැත්ත බලනකන්. මොකද ලෝයර් සර් ජනේලෙන් බලන්නේ? නෑ මේ ජනේලෙන් එහා පැත්තේ හොඳ රටතනකොළ වගේක් තිබුණා. ඒක මොකෙක් හරි හරකෙක් කාලා නැත්තම් ඔහෙට කන්න කියන්න මම මේ බැලුවේ. ඈ මොකෝ කියන්නේ? අපිව ඩිවෝස් කරනවද නැද්ද? බැරිද කියන්නේ? මොකද කියන්නේ කියන්නේ? පොඩ්ඩක් ඉන්න. එහෙම බැඳගන්න තරම් ඉක්මනට ඩිවෝස් කරන්න බෑ. දැන් දරුවෝ ඉන්නවද? ඉන්නවා. කොහෙද දරුවෝ ඉන්නේ? අනේ. මං හිතා මගේ දරුවෝ ගැන අහනවා කියලා. ඔහේගේ දරුවෝ ගැන තමයි අහන්නේ. නෑ මෙහිගේ දර නෑ සර්. කොහෙද ඉන්නේ නං? නෑ නිකන් කියවුනේ. ඔය බේනවා නේද සර්? ඔව තමයි හේතු. පඩිකම් වලින් දීලා දෙන්න. මේ පොඩ්ඩ දෙන්න සංසුන් වෙන්නකෝ. අනේ ඔහොම කේන්ති අරන් ඩිවෝස් නෙමෙයි කතාද වනින්නවත් බෑ. මොකද්ද මේ? හරි. දැන් ඔයාලා බැඳලා මාසෙයි කිව්වනේ. ආ සර් මාසෙයි. හා හරි. මට එමනම් රුපියල් 5000ක් ගෙවන්නකෝ. ආ 5000 ලාභයි සර්. මං උන්නේ ඊට වැඩි වෙයි කියලා. අමිනස මගෙන් 2500. කොනාද දැන් බලන් ඉන්නේ? ඔහෙගේ 2500 දෙනවා. මේ ඩිවෝස් එක දෙන්න දෙන්නට. නකෝ මට විතරක් නෙමෙයි. ආ මෙන් 2500. ආ කෝදෙන්නකෝ 5000. අපි ඉස්සෙල්ලා මේක ලාච්චුට දාලෙමු ඈ. හරි. දැන් මම නීතිඥයෙක් හැටියට පොඩි නීති උපදේශයක් දෙන්න. මේක නීති කිව්වට නීතිවත් නෙමෙයි මේක රීති. උපදේශයක්? ආව්. තාම ඔය දෙන්න බැඳලා මාසෙයි ඉන්නේ. තව මාස දෙක තුනක් ඕම පවුල් කාලා බලන්න. ඈ සමහර විට ඔක ඉබේම හරියන්න පුළුවන්. මොකද අච්චාලුවක් උනත් දාපු අලුත රහ නෑනේ. ටික පරණ වෙනකොට තමයි දිව කපාගෙන රහ එන්න ගන්නෙ. ඈ මේ අපේ කසාදේ අච්චාරුවක් නෙවෙයි සර්. පණිකර කඳ හැලියක් කොන්. හරි හලෝ මං කිව්වනේ කරනකො. තව ටිකක් ඉවසන බලනවා. තව වලම් පාරක් දෙකක් කාලා පිටර එකක් දෙකක් බලලා දරුවෙක් මල්ලෙක් හදලා ඈ එතකොට ඔය ඩිවෝස් මානසිකත්වයේ දුර වෙලා අජරාමර පෞල්කාරයෙක් වෙන මානසිකත්වයට පිවිසෙන්න පුළුවන්. මේ මිනිහත් එක්ක තව එක දවසක්වත් එක
අරි 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 කලබල වෙන්න එපා කලබල වෙන්න එපා පළවෙනි මාසෙදී නොපෙනෙන මිනිහාගේ හොඳ දෙවෙනි මාසෙදී පෙනෙන්න පුළුවන් දෙවෙනි මාසෙදී නොපෙනෙන මිනිහාගේ හොඳ තුන්වෙනි මාසෙදී පෙනෙන්න පුළුවන් මේකට මියගේ කිසි හොඳ පෙන්නන්නේ නැහැ සර් ඉන්නකො 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 දැන් ඔය දෙන්න බැන්දේ යෝජනාවකින්ද නෑ යාළ වෙලාව මේ මේ ඔළුව හොඳ නැද්ද බං මේ වගේ සමීමක් එක්ක යාළුනි මේ සර් ඈ දැන් අපි ඩිවෝස් ගාස්තු ගෙවන්නේ නෑ ගෙව්වේ ඩිවෝස් ගාස්තු නෙමෙයි. ඒ ගෙව්වේ සමාදාන නීතිඥ ගාස්තු. අපි ඉස්සෙල්ලම සමාදාන කරන්නනේ බලන්නේ. බැරි මොනොත් තමයි ඩිවෝස් එකට යන්නේ. ඒකට වෙනම වීදම් වෙනවා. අපි සමාදාන වෙන්නේ සර්. අය කෙනාලි ඩිවෝස් නඩුවට අදාළ නීතිඥ ගාස්තු ගෙවන්න වෙනව වෙනවා. මේක මං කොල්ලගේ මක් නේ. නෑ මම මේ බලෙන් ඕගොල්ලන්ගේ ගෙට පැනලා කො ඩිවෝස් යාලා දෙන්න කො සල්ලි ගනිල්ල මෙහාට එහෙම කිව්වද නෑනේ. දැන් එතකොට ඔය දුන්න පන්ද නේ මම නෙමෙයිනේ අහෝසි කරගත්තේ ඔයාලානේ ඔයාලා 5000ට සමාදාන වුණා නම් 5000 එක වළංගුයි සමාදාන නොවුනෑන් 5000 වළංගුයි මොකද ඒක ඇවිල්ලා සමාදාන නීතිඥ ගාස්තු අපෝ ගෙවන්නේ නෑනේ ඒක මොලකන ගාස්තු දැන් පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔයාලා යාළු වෙලා නම් බැන්දේ එතන මනෝ මූලික වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ ආදරේනේ දැන් කොහේ ආදරේ ඒව සුම්මා මේවයි දරුනේ මම මුලින්ම මරාකා දැක්ක දවසේ ඔව් ආදරයක් ඇති ආදරයක් ඇති වුණා මටත් මේ මිනිහ දෙක්ක දවසේ ආදරයක් ඇති වුණා සර් ආදරයක් ඇති වුණා ඔව් එක අතකට ගත්තාම ඉතින් කර්මේ පරිසම් දෙන්න පටන් ගන්නෙ ඔන්න ඔය ආකාරයට නේද පස්සේ 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 මොකද වෙන්නේ පස්සේ සර් අපි දෙන්න ආදරේ වැදුණා වන් හා ඊට පස්සේ අද යාළුණා නම් හිට බෙන්ද අන්න කාගත්ත තැන අන්න කාගත්ත තැන බස් එක දැක්ක ගමන් ගොඩ වෙන්න නරකයි ළමයෝ බලන්න ඕනේ බෝඩ් එක දිහා කොහෙද යන්නේ කියලාවත් අඩු ගානේ ඉතින් අපි සතියක් විතර හොඳින් හිටියා සර් ආ ඊට පස්සේ සර් අපි දෙන්නට තේරුණා අපි දෙන්නට දෙන්න බදලා තියෙන වැරදි කෙනාය කියන්ට මේක ඔහෙලට විතරක් නෙමෙයි හලෝ මේ සමස්ත විවාහ වෙලා ඉන්න සංහතියටම තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ ලෝකේ කවුරුත් නැද්ද හරි කෙනා බඳපු සර් විකාරද හරි කෙනාලා දෙන්න කවදාවත් බඳින්නේ නැහැ හැම වෙලේම වැරදි දෙන්න තමයි බැඳෙන්නේ ඒ මොකේ ඒක තමයි කර්ම හැටි ඕකට කියන්නේ සසරින් සසරට පතාගෙන එන විවාහ කර්ම කියලා ඕකට පූර්ව කර්ම කියලා කියනවා හරි සර් අපි ඉතමු කොහමෙන් හරි හරිම ජෝඩුව හම්බ වෙලා කතාද බඳ කියලා උපරිම සතියයි අහලා නැද්ද ළමියෝ ධනයි ධනයි ඍණයි කියලා ගැලපෙනම ජෝඩුව කසාද බැඳ දවසට තමයි තේරුම් ගන්නේ අපි බැඳලා තියෙන්නේ වැරදිම කෙනාව කියලා ඒකයි මම කිව්වේ හරිම ජෝඩුව ජීවත් වෙන්නේ මනෝලෝකේ විතරයි කියලා කවදාවත් බැඳෙන්නේ නැහැ 얘 දෙන්න දැන් ඔය කතාව අහන්නේ මේනි අපි ආවේ අපිට ඕනේ ඩිවෝස් වෙන්න ඒකට ඉතින් හොඳ හේතු ඕනේ මොනවද තියෙන හොඳ හේතු ඩිවෝස් වෙන්න හේතුව ඉතින් අපට එකවහලක් යට ජීවත් වෙන්න බැරි අ හේතුව තමයි යෝ එහෙම කියලා බෑ හලෝ පැහැදිලි හේතු ඕනේ නීතිය ඉදිරියේදී සර් ඈ මෙන්න මේ යෝදි මෙලෝ රහකට කෑමක් උයන්නේ දන්නේ ඕ මෙන්න මේ මිනිහ ගෙදෙට කන්න බොන්න ඕන කෙන කිසි දෙයක් ගින්නේ සර් මොන්න මේ යෝදි රෙද්ද පෙරෙද්ද හොදන්නේ ඕ මිත් සර් මේ මිනිහ මාව සත පහකට කියාර කරන්නේ මේ ගල්ලේ මේ මිනිහට උදේට දෙකක් හදලා දෙන්නවත් නෑ සර් මේ ගස් කුට්ට හරි පොඩ 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 නවත්ත ගන්න මේ හැම ගෙදරකම තියෙන සමාන පොදු ප්‍රශ්න නෙමුණාද මේ? නෑ සර්ලා ගෙදරත් මේ ප්‍රශ්න තියනවද? අපොයියෝ! අඩු වැඩි වශයෙන් ගත්කල මමත් සතියකට වතාවක් දෙවතාවක් සාමාන්‍යයෙන් ඇඳ පොළු පාර. ඈ උදළු මිටි පාර. කනවනි. ආ ඒක තමයි පාරවල් තියෙන්නේ. සාමාන්‍ය දේවල්. ඕවා මේ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන්න තරම් මහලොකු හේතු නෙමෙයි. එහෙනම් සර් එහෙම තියෙනවද? නෑ එහෙම නෑ. බොරුවට මං කිව්වේ. එහෙම දන්නේ බැරිද සර්? ඇයි බොරු කියන්නේ? තියෙනවනේ සම්බන්ධයක්. හෑ? නෑ මට වැරදුනා. එහෙම නෑ කියලා කිව්වනම් ඒක බොරුයි සර්. හෑ. මේ ඇත්ත කියනවා. ඈ එහෙම මොකද සම්බන්ධයක් තියෙනවද? නෑ මරාක. ඔයාට විකාරද? එහෙම සම්බන්ධයක් නෑ ඕන්. මේ මට තීරේ ඇත්ත හැටි හකු පනින්න. කියනවකෝ කතරලේ එහෙම සම්බන්ධයක් තියෙනව කියලා. ඈ ඒ මොකද? ඒ මොකටද කියලා අහන්නේ? මේ ඩිවෝස් එකේ වැඩි කරගන්නේ ඒක පිටින් දාලා. ආ
අද මං හිතුවා මේ බිරිඳට ස්වාමියා නැති වෙයි කියන බයට රණ්ඩු කරනවා කියලා. අනේ වාසනාවන් ඔයාලා වගේ උදාර කාන්තාව සමාජෙට. මේ සේටි වෙදක් නෑනේ ඒවා. අපි සල්ලි බඳිනවනම් අපේ වැඩේ කරලා දෙන්න සර්. එහෙම බෑලමියෝ. සල්ලි වලට යට වෙන්නේ නෑ මේ ලෝකේ සම්මතයන්. සම්මතයන් කියලා જાතියක් තියෙනවා. ඒකට පිටින් යන්න බෑ අපිට. එහෙනම් ওই දීපු පන්දලා චුදාගත්තේ. ඒක මෙදම කතාවක් නේ. සල්ලි කියන જાතිය එක්ක පර්ස් එකක තියෙන්න ඕනි. නැත්තම් ලාච්චුවක තියෙන්න ඕනි. නැත්තම් සේප්පුවක තියෙන්න ඕනි. ඒවා හැමයි. ඒවා මෙතෙන්ට අදාළ නෑ ඒකවා. මොනවද ඒ කතා? මෙලෝය සර්. ඈ? දැන් එතකොට අපිට දැම්ම ඩිවෝස් වෙන්න බැරිද? දැම්මම නම් ඩිවෝස් වෙන්න අමාරු වෙයි. මම කියන්නද? තව ටිකක් ගෙදර ගිහිල්ලා හොඳට ගහ මරාගෙන බලමුද හොඳ හේතුවක් මතුවෙයිද කියලා. ඒක බලහමෙන්නම්කෝ. රුපියල් 5000 හිලව් කරගන්න. ඒක බලහම නම් ඉතින් ඩිවෝස් නොවුනත් විවාහය එතනින් අහවර වෙනවා. ඈ එන්නම අවශ්‍ය නැහැ. හොඳේ. ඕන්න මම තව නීති උපදේශයක් දුන්නා. ඒකට ඔන්න අයකලෙත් නැහැ. ඒක නිකන් හොඳේ. ආ. සුමංගයා. ඈ මාරේ වැඩි හලෝ. මොකද මාරේ? මට මේ ගේ ඉදමයි තාම විකුණගන්න බැරි වුණානේ. ඔය ඉතින් බක පඬිතේ වුණානේ. මෙච්චර මේ ඉඩම් විකුණන්න බ්‍රෝකර් වැඩ කරන බ්‍රෝකර් සුරන් විච්ච මට 100% දෙන්න ලෝභකමට ඔහෙ මට වැඩේ බාර දුන්නේ නෑනේ. ඈ දුන්නා නම් මෙලාට කෙරිලා. මේ ඔහෙට 100% දෙනවා කියලා කියන්නේ. මගේ ඇඟෙන් කොටහක් දුන්නා හා සමානයි. ඒකනේ. හරි හරි එනයි ඉතින් ඉඩම තියාගෙන කා ගන්නවා මයිමකෝ. හරි 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 මං 100% දෙන්නම්කෝ. ඉවරයිනේ. මේ මගේ ඉඩම විකුණලා දෙනවාකෝ. අපෝ ඉතින් අපිවම කනවා අපිවම කනවා. හරි මම බයර් කෙනෙක් ගේන්න. හැබැයි ඔහෙට තියෙන පොඩි වැඩක් කරන්න පුළුවන්ද? මොකද්ද දැන් කරන්න තියෙන්නේ? ඒ ඉන බයර්ට මගේ ඉඩම ගන්න මගේ අතින් සල්ලි දෙන්නද ඔය කියන්නේ දැන්? මත්කන උසබලග්න හිමි පොල්මෝලෝ. මං කියන දේ කරනවාකෝ. මොකද්ද? දැන් ඉඩම විකුණන්න ඕන නම් මෙන්න මෙමයි කරෙන්නේ. හරි හරි කියනවාකෝ. මම ඉඩම විකුණන්න මහත්තයෙක් එක්කන් එන්නම්. ඔහේ මහත්තයා ආවට පස්සේ මෙන්න මේ වැඩේ කරන්න ඕන. මොකද්ද? මොකද්ද? ඔහේ ඔහේගේ අල්ලපු ගෙදර ඉන්න මිනිසුන්ට ගිහින් කියන්න ඕනේ. බැරි වෙලාවකත් ඒ ඉඩම ගන්නන මහත්තයා ඒ අල්ලපු ගෙදරට ගිහිල්ලා විස්තර කතා කරන්න ආවොත්. කතා කරන්න බැරි විදියට නිකන් ඔළුවෙන් විතරක් කතා කරන්න කියලා. මුළු ගෙදරමින් යන කතා කරන්න බෑ. තේරුණාද? ඒ මොකද? ඔහේ බක පඬිතයන ওই මං කිව්ව වැඩේ කරනවාකෝ. හැබැයි මතක තියාගන්නවා අල්ලපු ගෙදර මිනිස්සු කට ඇරියොත් ඉඩම විකුණලා හමාරයි. හැබැයි මැදින් මම එක එක කෑලි දාන්න පුළුවන් කතන්දර කියන්න පුළුවන්. ඒවට තර මිනිසුන්ට තියෙන ඔළුව හොල්ලන එක විතරයි. තේරුණාද? කතා බෑ. හරිද ඔට්ටුද? හා හරි ඔට්ටුයි. සර් එන්න මේ මේක තමයි සර් මං අර කිව්ව වටින ගේ සර් ඈ සර්ට හරියටම මැච් වෙන ගේ. ඕකේ ඕකේ. අනිත් එක සර් සර්ට මේ ගේ ගත්තාම කිසිම පාළුවක් තනිකමක් නැහැ. මොකද සර්ලගේම ජාතිය කට්ටියක් තමයි අල්ලපු ගෙදර ඉන්නේ. ඔහෙමද? ඔව්. Oh my god. අපේ ජාතිය එමද? ඔව්. කතා කරලා බලමු කතා කරලා බලමු. බලන්න බලන්න සර් ගිහිල්ලා කතා කරලා බලන්න ඔය හකට එකක් දී. Hello. Oh. Hello, good afternoon. Y'all sabager. සර්වී පොඩි අප්සෙට් එකක් තියෙනවා සර් මේ අල්ලපු ගෙදර කට්ටිය බාරයක් වෙලා තියෙනවා මාසයක් කතා නොකර ඉඳ ඒකයි ඔය බ්‍රබ්‍රෝ ගන්නේ නැත්නම් සර්ලගේ යටි කට්ටිය ඕකේ නම මයින් මම මේ දෙම ගන්න කැමති අනිතරයි මොකද අපේ ජාතියේ ෆැමිලි එකක් ළඟ ඉන්න නිසා මම ගොඩක් කැමති එච්චරයි වැඩේ කරමු ඕකේ තින්දුයි ඕකේ වැඩේ කරුණානේ දැන් සන්තෝෂයි නේද? කියන්නේ මට මාර සන්තෝෂයි. ඒකනේ අපි වැඩක් බාර ගත්තා. නේ ඒක නෙමෙයි සුරං අයියා. මොකද අර එදා එක්කන් ආපු ලාන්සි මහත්තයාට අර හැම බොරුවක් කිව්වේ. එයාලගේම ජාතිය කට්ටියක් ඉන්නවා කියලා. ඈ ඇයි අර මිනිසුන්ට කතා කරන්නේ නැතුව ඉන්නේ කියලා කිව්වේ? අනේ මට ඒක කියනවාකෝ. මං ඒ ආපු මහත්තයා බර්ගර්. මහත්තයා ගියක් ගන්න හේව්වේ තවත් බර්ගර් කට්ටියක් ඉන්න තැනක විතරයි. නැත්තම් ඒගොල්ලෝ පාළුව කියලා එන්නේ නැහැ. ඉතින් අර මිනිසුන්ට කතා කරන්න එපා කියලා කිව්වේ. කතා කළා නම් මීහරක බර්ගර් නෙමෙයි වැඩේ මාළු බනිස්සලා නතර වෙන්නේ. මේ මී කතුරානි. ඔව් කියන්නේ සර. දැන් අපි ආදරයට අවුරුදු 5ක් විතර වුණානි. නරකද දැන් ඔයා ඔයාලගේ දෙමව්පියන්ට මේ ගැන කිව්වොත්? ඒ මොනක හිම මලකටද? බේබේ, ඒක නම් කීයටවත් කරන්න බෑ. ඔයා දන්නේ අපේ දෙමව්පියන්ගේ හැටි. එයාලා හරියන පුරේ. මේක හරි වැඩක් නේ. දැන් අපි අවුරුදු 5ක් ලව් කළා. ඈ, චොකලට්ම කාලේදී මං ඉතින් ලොරි දෙකකට විතර. මේ දැන් අපි බඳින්න නම් වැඩිහිටියන්ට මේක කියන්න බෑ. බේබේ බේබේ අම්මෝ, මේ සම්බන්ධි දැනගත්තොත් මව් මරයි.
ඇයි? එරණි නිකන් එමු. මේ සම්බන්ධය අදින් ඉවරයි කියලා හිතාගන්න මේ කතුරානි. මේ ඔයාමද නැති උණු පොම් මෙරිනවා? ඉතින් ඒකනේ කියන්නේ. එහෙනම් ඉතින් අපි බඳිමු. බඳින්නේ කොහොමද? අම්මලා මව මරයිනේ. මේ වන කරුමයක්ද මේ? ඇයි? මේ මී කතුරානි. මට දැන් මේ පාක් ගානේ බීච් ගානේ පිච්චර් හෝල් ගානේ ලව් කරලා තිත්ත වෙලා තියෙන්නේ. අනේ කරුණා කරලා ඔයා ඔයාගේ ගෙදරට කියන්න. මං අපේ ගෙදරට කියන්නම්. ඊට පස්සේ බඳිමු. ආදරය අවසානේ බඳින එකද සූර? බඳින්න බැරි නම් ඉතින් ආදරේ තවසන් කියලා හිතාගන්න. අයියනේ. අනේ අනේ මට බෑ සූර. මට බෑ. මට දිගටම ආදරය කරන්න ඕනේ. හරි ඉතින් මේ කතුරානි අපි මෙහෙම කරමුකෝ. අපි බැඳලා දිගටම ආදරය කරමුකෝ. ඔයා ඔයා අම්මෙන් අහන්න. තාත්තර කියන්නේ කොහෙනම්? තාත්තත් කැමති වෙන එකක් නෑ මං ඔයාව බඳිනවට. එහෙනම් ඉතින් මොන තව මොකාට කියන්නද ඉතින් මොකාගෙන් අහන්නද තව? මගේ හස්බන්ඩ්ගෙන් අහලා බලන්නද සමහර විට යානම් කැමති වෙයි. ඈ? ජස්ටින් වන් ඔව් නෝනාරුනි මහත්තුරුනි කාලයකට පස්සේ ඔන්න තමුන් නැහැලාගේ ගමට ගැට ඇත්තේ සුරං සිරං කිවිදානන් රැගෙන එන ජංගම රියක සවි කරන ලද ඇත්තරණ නැවතත් රැගෙන ආවා කිසිදුවන් කිසිදුවන් ඔව් මේ අම්මේ තාත්තේ බාප්පේ පුංචි අම්මේ ඔන්න දැන් ඔබටත් පුළුවන් ඔබගේ ව්‍යාපාරික සටහනිය ගැන ව්‍යාපාරික ස්ථානිය ගැන අනහරි ව්‍යාපාරික ස්ථාගාරය ගැන ස්ථානිය ගැන අපගේ ජංගම ඇත්තරණින් ප්‍රචාරය තබගන්න ඔව් රැගෙන එන්න ඔබගේ වෙළඳ දැන්වීම මේ මොහොතේම ගැට ඇත්තේ සුරං කිවිඳු ගැට ඇත්තේ සිරං කිවිඳු සූදානම් රුපියල් 500ක් වැනි සුළු මුදලකට පුළුල් ප්‍රචාරය ලබා දෙන්න ජීවිතේටම එක්වර පමණක් ලැබෙන අභිනන්දනීය ප්‍රචාරක සේවාවක රස බලන්න එන්න ඔබත් එන්න ඔබගේ ව්‍යාපාරයේ සුළු විසුළුද ඔබගේ ව්‍යාපාරයේ බංකොලොත්ද එන්න අපගේ ජංගම ප්‍රචාරක ඇත්තරණින් ඔබට මාරාන්තික ප්‍රචාරයක් ලැබෙනු නියතයි කෝබන් දැන් මරහඬ දීලා කෑ ගැහුවට තාම එක ව්‍යාපාරිකයෙක් ආවෙ නෑනේ ඇත්තරණින් ඇඩ් එකක් ප්‍රචාරය කරගන්න. ඒක නෙමෙයි. මොකියන්නේ අපි ඩිමොටේට් එකක් දාමුද එහෙනම්? ඩිමොටේට් එකක්? ඔව්. ආ දාමු. ගමන් බලන්න රබාන පාරක්. දාමු. කනපැලෙන්ඩ ඇත්තරණින් දෙන ප්‍රචාරය ලබා ගන්න. වනකේ රෙන්ඩ පළමු ඔබේ ව්‍යාපාර රැක දෙවන්න විකිනෙන් නැති බඩුලොට් එක සේල් දාලා විකුණ ගන්න බඩපි රෙන්න දෙන ප්‍රචාරේ ඇත්තරණින් ලබා ගන්න කෝබන් එක කුක්කෙක් නෑ 500ක වැඩක් ගන්න සත වැදිලාද මේ තවුමට මේ තරමට හිඟා ගන්න ගොන් කතාව නොකිය ඉන්නම් පොළු පාරක් නොකා යන්න කියන දෙයක් මයි පොල්ල ඕප් කරලා පළු පැලෙන්න ඈ අන්න පොලේ මේ පැත්තට හිගන්නේ දුවගෙන එනවා මොකෝ දන්නේ මේ ළමයි නේ ඈ ඔය ඇත්තරනින් බැරිද මට හිඟමන් දෙන්න කියලා ඇද්දක ප්‍රචාරය කරගන්න මේ පුදන කොටම කාපි යකා කිව්වලු ඈ හිඟා කෑමටත් දැන් ඇද්දාන්න ඕනද මේ පන්සියක් තියෙනවා ඈ දානවා බලන්න මට හොඳ ඇද්දකක් ඊ මොනවා කරන්නද නමෝ විත්තේම ආපු බිස්නස් එක අතාරින්න බෑ පිටාජෝ ගාපන් රබා Come. Me ahanna pingwata ge piya mala gahen wetila. Amma giya mawa dala baappa gena dukama hitila. Campus yana loku ayya palanjien bimata wetila. Nangila haya denek yanawa international school la uttamama singala malliye virinduwa. Out? ඔහේ නෙමෙයි අවුට් අන්නර රුපියල් 500ක් දීපු හිඟන් අවුට් ගියා ඔහේ කිව්ව විරුදුවට නෑ සුරං අයියා මේකනේ කේස් එක හිඟන් නොසල්ලි ඉල්ලන්නේ ඔය නංගිල හතර දෙනෙක් ඉස්කෝලේ යවන්න තියෙනවා අක්කල තුන් දෙනෙක් බන්දලා දෙන්න තියෙනවා ඕක කියන්නේ ඉතින් හිඟන් හිඟා ගන්න හරි ඒ වුණාට ඉතින් එහෙම කරන එක පෙරදිනේ මේ හලෝ ඇක්ටරන් එක්ස්කියුස් මී ඕ කියන්න නෝන මොනවද කරෙන්න ඕනේ මම මේ හන්දිය මනමාලියන්ට අන්දන බියුටි සැලුන් එකක් කෙනෙක්
මටත් විරිදු පුඩි ටිකක් දාගන්න ඔයාලගේ තොරණි. පුළුවන් පුළුවන්. නෝනා විරිදු දෙකක් 500යි. ටිකකින් කොපපස්. මෙන්න මෙතන 1000ක් තියෙනවා. හරි හරි හරි. විරිදු පාරෙන් දෙන්න. හැබැයි ඇද්දකින් පස්සේ මනමාලිය 10ක්වත් දෙන්න ඕනේ. මගේ නන්දගන්න. හරි හරි. බලන්නකො නෝනා වැඩේ තියෙන ඉෆෙක්ට් එක කොහොමද කියලා. මේ මොකද්ද නෝනා බියුටි සැලුන් එකේ නම? සැලුන් පහුරු ගෑවා. සැලුන් පහුරු ගෑවා. හරි දෙන්නම්. රයිට්. පොරකේට පියනගන මනමාලියෝ අහං ඉන්ට. පහුරු ගාන සැලුන් එකෙන් දෙන උපදෙස් හිතට ගන්නට. බාරගත් මාත්‍යයට අවසරණ යෙලුව යන්ට. දිනපතාම පවුරු ගාන සැලුන් එකට පියනගන්ද. මුනේ ඇති හෙනවලවල් කානු පීලි ගොඩ කොරන්ට. හකුවට බිඳ රවුන් මුහුණු හරි හතරැස් කොරෝගන්ට. කළු කපුටා සුදු කරවන ඉංගෙස්සම ගස්ස ගන්න. වේල පහින් හය දෙනෙකුගේ කරේ යන්න පින් ලබන්න. සුරංග යමේ පවුරු ගාන සැලුන් එකේ අක්කට මාර හැපි ඇති නේද? කිව්ව විරුදු පන්තියට. හේමනි අපිනේ මම දැක්ක සැලුමේ කඩලෑලි දෙක වහලා පොලිසිය පැත්තට යනවා. මං හිතන්නේ අපිටත් ඇඟට දැනෙන සතුටක් ගෙනත් දෙන්න වගේ හදන්නේ. මේ කොයි එකටත් ඇත්තරන බැඳපු ලොරියක් දැක්කගෙන වෙනින් තවුමකට දිරා මාරෙමුද? මේ තවුම හොඳයි. මෙහෙ නවත්තමු. මේ තවුම හොඳයිද? ඔව්. මේ ළඟකට වෙන්නේ පොලිසියක් එහෙම නැතුව ඇති නේද? නෑ නෑ මේ තවුම අවුලක් නේ. ඔය ඕන තරම් බිස්නස් කාරයෝ ඉන්නේ. ආ එන්න සුරං සිරංගේ ඇක්ටරන ආවා ආවා ආවා. ආවා ආවා ආවා. අඩු වියදම් ප්‍රචාරණයට. අඩු වියදම් ප්‍රචාරණයට. මහත්යෙක් දිව එනවා කරුණා කියන්න. මම ඇක්මන්. ඇක්මන් මහතානේනි ඔබ ආකාරනේ කියා ඉන්න. මම බ්‍රෝකර් වැඩ කරන කෙනෙක් ඔන් ඈ. හරි මහත්තයා. ඕනම දෙයක් විකුණ ගන්න මිලදී ගන්න මම බ්‍රෝකර් වැඩ කරනවා. හා දෙනවා බලන්න මට හොඳ ප්‍රචාරණයක්. දෙන්න මහත්තයා. පිටාදේව. ගාන රබාන. හරි ලහුවා. අයිස්ලන්තේ ඉන්න අයට සීතකරණ විකුණ ගන්න. කාස රෝග හැදුණු අයට බීඩි මිටිය විකුණ ගන්න. විකිනෙන් නැති කාර් කබල කරගස්සල ප්‍රීති වෙන්න. ඇක්මන් බ්‍රෝකර් හමු වී හකෙදටක් ගලව ගන්න. ඇක්මන් අයියට කියලා කුණු කොල්ලට මිලට ගන්න. ගත්ත බඩුව ගිනි ගන්නට තව කෙනෙකුට පටව ගන්නට. මැරෙන්න යන කිරියල දෙන හොඳ ගානට විකුණ ගන්න. බ්‍රෝකර් ඇක්මන් කම්පැනි වන දෙයියෝ රැක දෙවන්ට. අප්පා මදි මදි මදි. මොනාද ඉසි කියනවා බලන්න මම උස්සලා තියලා හොඳ විරුදුවක් නැත්තම් දෙන්නට දෙනා කණේ පාර පාර දින 15 අනුන්ගේ පානෙන් එලිගෙන තමන්ගේ කන දුර මකවයි. ඇක්මොන් අයියට යහතින් කන ඒවා නොමදිරවයි. මැදින් ඉඳන් කඳ පනුවා බිස්නස් එක උලාමකයි. දෙපැත්තේ දෙන්නගේ සාපෙන් ඇක්මොන් මිය පරලවයයි. ඒවද බලාගමු. හරි වරෙල්ලකෝ ලුණු ගන්න. හරි හොමාගම හන්දියට එයිනි. එදාට බලාගමු. හරි හරි. අනේද ඇක්ම හිතන්නේ අපි ලුණු ගෙනියන්න හොමාගම හන්දියට එයි කියලා. දැන් හැම කඩේකම ලුණු දිනවා. ඇක්ම ගියා නිකන් වෙදි කපු ඌරා.
වගේ. මේ පිටාජු. මෙහෙම බලන් ඉඳලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් එළියට බැහැලා මොනවාරි හොයන් එනවකෝ. හරි. මං වැඩ අරන් ඉන්නම්. හැබැයි රජු හැම වැඩකින්ම මට 150 කොපිස් එක ඕනි. 150? ඔව්. එතකොට මේ ලොරිය දුවන්නේ වතුරෙන් කියලා ඉතින් ඉන්නේ. ඩීසල් ගහන්න නැතුව. ආ? සුරංගයා සුරංගයා ඈ ගිනාව ගිනාව ඔන්න ගිනාව මරු බිස්නස් එක ආ මොකද මොකද අර අතන තියෙන ද ගුල්ලා බේකරි බේසි ෂොප් එක ඒක ගැන දෙන්න ඕන පට්ට ප්‍රචාරයක් දෙමු දෙමු හරි මොනවද එතන හදන කෑම ඔක්කොම තියෙන්නේ ඊළංගෑම ඊළංගෑම ඔව් ඔව් අර self service ඊළල කන්නේ self service නෙමෙයි බං self service අනේ ගන්නේ ඊළංගනේ අනේ හරි මේ ඒව නේ මම අහන්නේ මොනවද එතන හදන කෑම જાති ඔය මාළු පංකේ මූලා පැටි ස්පේස් හොට් ඩොග් ඔවා තමයි හරි කියලා බලමු එකක් දෙකක් ඈ මාළු පාන් කිඹුලා බනිස් අද ඇත මේ ගම හොල්ලා විශ්වාසෙන් පියන ගන්න බේකරියේ නම ගුල්ලා අටිස් පැටි සෝටිස් ද හොට් ඩොග් ද ඒ ඉල්ලා කන අය දන්නේ නෑ නොවැ බේකරියේ නම ගුල්ලා ඈ වැඩ ගිනවද? ඔව් මෙන්න තව සුපින් මැටික් ඈ. ඈ සුපින් මැටික්? ඔව් Facebook එක. ආ බුකිය ගැන තිරින්දුවක් කියන්නේ මං 1000ක්ම කැපුවා හරිද? හරි. හරි මුකියෝ. රසානදි සුපින් වතුනි මේ කියන දේ අහන්න. උදේ සිතන් රැ වෙනතුරු අස්සයෝ ගැන සිතයෝ මන්ට. අස්සයෝ මත ජීවිතයේ සැපදුවන බව හිතන්න. කන්න තියන 54 අස්සබාර ගැට ගහන්න රිස්ස ගියත් පස්ස නොබලා අස්සයෝ තෝරා හරින්ත 32 ලෙම ඔට්ටුව දිනනා බව සීකරන්ට ගස්ස ගස්ස යන නංගිල ඔබේ වසඟට නවා ගන්න අස්ස රේස් වලින් දිනලා දිවි මාලිග තනා ගන්න අතේ තියෙන තනි පිච්චිය ඔලුවට තියලා ගහන්ට වින් කෙරුවොත් 4 වරිගේ එක රැයකින් ගොඩ දාන්ට පොඩි පුතාගේ කිරිපිටියක පස්සේ බැරිය අරන් යන්න කඩි මුඩියෙම දුවන අසුට පැනලා ලන්සුව තියන්න එංගලන්තේ දුවන අසුන් දෙවියන් වගේ ඔබට පෙනෙයි තුට්ටු දෙකම නැති උනද අම්මා දීපු කිරිසිහි වෙයි ඒ කවුද කවුද මෙතන ඔක්කොම කියන්නේ අම්මේ අයියද ඔය දෙනවා ඒ ලොකා මෙන්න සද්ද වැද්ද බෑ හරිද මම කොච්චි කන්නේ දල පොළඟ මොන පොළඟද කිව්වේ අයියේ දල පොළඟ ඔයි මොකද වාස කියලා දෂ්ට කරගන්න ඕනේද නෑ අයියේ නිකන් ආගෙන ගැරණින්ද කියලා මොනවටද කවා ගන්නෙ නේද අපි යන්නම් අයියේ යන්න කොහෙන්දද යවන් කොච්චි කඩේ දල පොළඟ ගැන ලස්සන විරුදු ටිකක් හා අයියේ අපි විරුදු කියන්නේ අයියේ දෙකක් 500 ගානේ ආ ඒවද විරුඳු දෙක කියලා මට 500ක් දෙන්න ලෑස්ති කරන්නද නෑ නෑ අයියේ අපි අයියට සෙත්පතා විරුදු දෙකක් කියන්නම් අයියේ ආන්නෙත්ද අලියා කොටිය වලහ ඉන්න පච්ච කොටපු පොළඟ අයියා අද ඉන්නවා කොච්චි කඩේ 4 වටේ ගම හොල්ලා අන්න හරි තව ගියම පිට හැමතැන මල් වැටි වගේ කඩුවෙන් කොටලා කැටයම් ඇයි අයියේ මේ තරමට ඇඟ පුරාම බිතු සිතුවම් නියමයි තව අයියලා වගේ වැඩරලාට අපේ සමාජයේ ගරු බුහුමන් දන්නේම නෑ පොඩි එකුගේ පීපාරින් වේවි නිදන් මොකද අපෝ යමලන්නේ අයියලා වගේ වැඩරලා සාදලාමාදේ ගරු බුහුමන් දන්නේම නෑ පොඩි එකුගේ පීපාරින් වේවි නිදන් හා
බබර් ළමයා බඩ මේන්නකෝ මේන්න සර් ළමයා කිව්වේ කාටද ඔයට ඔහෙට මේ මට ඔව් ඔව් ඔහෙට ඔහෙට සර් මම මේ අවුරුදු 45ක් විතර වයස මිනිහෙක් නේ මාව සර්ට පේන්නේ නිකන් ළමයෙක් වගේද අයිස ළමයා මම ආවේ කොණ්ඩේ කපා ගන්න තේරුණාද හරි සර් කොණ්ඩේ කපා ගන්න පුළුවන් මිටින් මේක බවර සප්පුවක් නේ ඒත් මේ මට ළමයා කියලා කතා කළේ මොකද අයියෝ මේ අයිස ළමයා මේ මගේ කොණ්ඩේ කපා ගන්න පුළුවන්ද බැරිද කියලා කියනවා මට පුළුවන් පුළුවන් මොකද බැරි කොණ්ඩේ කපන්න පුළුවන් ඔයලා නිකන් කටට ආපු පළියට පුළුවන් පුළුවන් කිව්වට මට විශ්වාස නැහැ ඒකයි ආ මේ සර් හිතන්නේ මේ සැලුන්ඩි සුරන් කියලා බෝට් අඩියකුත් ගහගෙන මම දැන් අවුරුදු 25ක් තිස්සේ මේ බාබර් සාප්පුව ඇතුළට වෙලා කොණ්ඩේ කපන්න නැතුව බූරුව කුට්ටම කපනවා කියලාද නැත්නම් කාඩු කපනවා කියලාද එහෙමද හිතන් ඉන්නේ ඔව් සමහර විට ඒ කිව්ව දෙක පුළුවන් ඇති ඔය හෙට කොණ්ඩේ කපිල්ලට වැඩිය හොඳට ආ මේ බලහල්ලකෝ මේ මහත්තයා ආ කොණ්ඩේ කපන්න බැරි නම් අපි සැලුන් දානවද ඒව කියන්නේ බෑනේ ඈ දද කාලේ අතුපි පෙන්නේ ඕන තරම් ඔය නොයිකුත් ව්‍යාපාර කට්ටිය කරනවනේ කවුද දන්නේ ඒ සබ්ජෙක්ට් පුළුවන්ද කියලා ඒ කට්ටියට අන්නේකයි මොනවද ඒ සබ්ජෙක්ට් කියන්නේ දැන් ඔයලා මෙයා හිතන්ට ඔය මහ ලොකු බෝඩ් ගහගෙන ඉන්නවල් සමහර මිනිස්සු ටියුෂන් පන්ති කරනවා කියලා ආ අර සර් මේ සර් නොයික් සර්ලා ආ අන්තිමට බලපුවාම සමහරු ඕ ලෙවල්වත් පාස් නෑ හැබැයි නිසකවම ඒ සාමාර්ථය අරන් දෙනවයි කියලායි කියන්නේ පැහැදුනද මං කියන එක? ඔව් ඒක ඇත්තනේ මහත්තයා. සමහර විට නිසකවම ඒ සාමාර්ථ අරන් දෙනවා කියලා කියන්නේ ඒ ගුරුවරයා ඕ ලෙවල් වලට ගත්ත ඒ සාමාර්ථ වෙන්න බැරි නෑනේ. ඈ දැන් ඒ කියන්නේ ගුරුවරයා ඕ ලෙවල් වලට ගණිතයට අරන් තියෙන F නම් ගෝලයින්ටත් ඒ F සාමාර්ථය. නොහොත් ඒ සාමාර්ථය අරන් දෙනවද කවුද දන්නේ? ඒක වෙන්නේ නැතුව කියන ඇත්තේ. අන්න ඕකනේ. දැන් ඔය සමහර කට්ටිය දාගෙන ඉන්නවනේ ඔය මනමාලියන්ට අන්දන සාප්පු. ඔව් ඉතින් ඔය ළමයා පිළිගන්න ගන්න සමහරු අන්දනව ඇඳිල්ලක් මගුල්ගේ දවසට මනමාලි තනිකර මහ නිලංග රාජ්‍ය වගේ අන්නේක මම මේ කොණ්ඩේ කපන්න ආපම වත්ති හතර මායින් හොයන්නේ නෝක නිසා නැතු ඔයලමෙත් එක තියෙන තරහට නෙමෙයි මේ මහත්යෝ මේ අපි නම් ඇවිල්ලා මේ පාරම්පරික බාබරලා මට තියෙන ප්‍රශ්නේ මේ මහත්යාගේ ඔය ඔලු උඩ ඈ ඔය පේන්න තියෙන ඔය දුරාවාරිත වැවිච්ච කෙස් ගස් දෙක තුන ඕක කපා දාන්න නම් පළපුරුදු බාබරලා ඕ නෑනේ මහත්යා ඈ යන්තම් උදැල්ලක් අල්ලලා උදුළු ගන්න පුළුවන් කොළුවේකට දුන්නත් ඕක කරගන්න පුළුවන්නේ ඈ මොකද කිව්වේ ඔය දැනගන්නවා බාබර් ළමයා මේ මගේ හිස් මුදුනේ වලස්තොප්පිය දැම්ම හැ කොණ්ඩේ තිබ්බා ඒ කාලේ ආ දැම්මකෝ ඔය තැන් තැන් වල තියෙන බොරු බාබර් සාප්පු වල බෝඩ් වලට රැවටිලා කොණ්ඩේ කපන්න ගිහින් තමයි අද මේ හිස් මුදුනට මේ තත්ත උදා වෙලා තියෙන්නේ මේ වන්දන අනේ වන්දන මේක තමයි ඇත්ත තනිකර වැව් බැම්ම කඩලා ගිය තැනක තිබ්බ කෙටල ගාලා වගේනේ මහත්යගේ ඔළුව ඈ උපරිම මුළු ඔළුවටම කෙස් ගස් තියෙයි ඔන්නම් 16ක් ඒක තමයි ඉතින් ඒක හරි ඒකනේ මම මේ පරිස්සම් කරගන්නේ දැන් මට කියනවා ඔහෙ ඇත්තටම කොණ්ඩේ කපන්න දන්නවද දන්නේ නැත්තා ඉතින් බාබර සප්පුවක් දානවා කවුද දන්නේ කෝ පළපුරුද්ද පිළිබඳ සහතික සහතික දෝනේ සහතික කෝ පෙන්නනවා මාත්‍යා මේ බලන්න මොකද්ද මෙන්න මේ ඇඟිලි දෙක තියා බලන්න ඔව් මේන් තියෙනවා අතේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි මේ දෙක මැද්දේ තියෙන කරගැට බලන්න මේවා කතුරට ආවේ අල්ලලා බලන්න ආ මේව තමයි සහතික ඔය කරගැට කවුද දන්නේ දරපලනකොට පොරෙන් ආපු එවල කියන්නේ මාත්‍යා මේක දරවඩුවක් නෙමෙයිනේ මේක බාබර් සාප්පුවක් බාබර් සාප්පු කිව්වට සමහර බාබර් සාප්පු නෙමෙයිනේ ඒව තනිකර බාබර් සූප්පුනේ මහත්තයා මේ ඔයගේ මේ ඔලු ගෙඩිය තියෙන්නේ කෙස් ගස් 10යි 12යි ඉතින් ඕක තියාගෙනද මේ අපේ කොණ්ඩ කැපිල්ල ගැන මේ තරම් මේ පරිස්සම පවත්තන්න හදන්නේ මේ මාත්‍යෝ ඔන්න යන ගමන් හાર્ඩ්වෙයාර් එකකින් නම්බර 12 වෙලිකඩ 16ක් අරන් ගිහිල්ලා පවුලට කියලා ඔලු ගෙඩිය පෙරංගාව ගන්නවා ඉතුරු කස් දෙක තුනක් යන්න අපිට වද නොදි මේ ඇත්තම කියනවා නම් මගේ ඔළුවේ කෙස් ටික ගියේ අපේ පවුල පවුරු ගාලා තමයි අම්මා පවා බරුනේ ඔය කොහමද ඔක හරියටම කිව්වේ දැන් ළමයා නෙමෙයි නේ දැන් බාබරුන්නේ නැහැ නේ ඇත්ත වෙන මොකද්ද අන්න එහෙම වෙනවා මහත්තයා හරි 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 මේ මහත්තයෝ ඔයා මේ වටේ පිටේ තියෙන බාබර සාප්පු වල බෝඩ් වලට බැන බැන එනකොට මම දැනගත්ත ගෙදර මායියා ඔයාගේ කෙස් ටික හිඳින් නැති කියලා හරි 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 කපනවා මගේ කොණ්ඩේ දැන් හරි කොණ්ඩේ කොණ්ඩේ කිව්වද මහත්තයා මේකට මේක හරියට මේ අක්කර 10ක මුඩු ඉදමක තනින් තන පොල් ගස් 6ක් අතක් හිටෝලා ඔන්න ළමයිනේ කොළඹ කුරු නෑගල හලාවත පොල් ත්‍රිකෝණ කියලා පෙන්නුවා වගේ නේ මොකද්ද ඔය හරි 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 ඉතින් දැන් ඔහෙ හොඳ පැටර්න් එකකට මේක කපනවා කො හොඳ පැටර්න් එකකට මොකද මිනිහා hina වෙන්නේ
මාත්‍යා මේ මේක මොනවාක්ක පැටන් කරන දෙයක් නෑනේ කොහොම වාඩි වෙන්නකෝ මේ මාත්‍යා මේක කෙලිම තට්ටේ ගාලා දාන්නද මේ කාරද ඔන්න ඔය පොලිස් කට් එක කපනවා පොලිස් කට් එක පොලිස් කට් පොලිස් කට් තමයි අය පොලිස් කට් නෙමෙයි මාත්‍යා ඔලු ගෙඩිය දැලි පියෙන් පෙරන් ගාලා දෙන්නද ඔලු ගෙඩිය කට්ටෙන් පොලිස් කරන්න පුළුවන් ඉදියට බෑ මොකක් හරි පොඩ්ඩක් ඔය මොකක් හරි ස්ටයිල් එකක් තියෙන්න බෑ මිනිස්සෝ ඒක නෙමෙයි කියන්නේ මාත්‍යෝ මේ කරුණා කරලා ගිහිල්ලා ආපහු ඔලු ගෙඩිය කෙස්ටික වවාගෙන එනවද ඊට පස්සේ මම කපලා දෙන්න මේක මේ හරියට මේ කාන්තාර එක ගොයන් කපන්න කියනවා වගේ වැඩක් නේ අනේ මේ එහෙම නෙමෙයි මිනිස්සෝ බැරිද ඔය තියෙන කෙස් ගස් තුන අතර කතුරෙන් ගානට ඔලු කට්ටේ ඉනන් අඟල් අරිකාල් දෙකක් විතර ඉතුරු වෙන්න ඒ මට්ටමට කපලා හරිද හයටොනික් ටිකක් දාලා පොඩි හෙඩ් මසාජ් එකක් දාලා ඔලුව නිකන් සන්තෝෂ කරලා දෙනවා ගානේ ප්ලීස් බබරුනේ මොකක් හරි කරන්නකෝ හරි ප්ලීස් බබරුනේ ඇයි කියනකෝ දැනුත් අර ළමයෝ කියලා ඕකනේ ළමයෝ උඹලත් එක කරන්න බැරි ඉතින් බබරයා මස්රූම් කට්ටකද නැත්නම් අර ඔළුව උඩ දඩුලේන බදාගෙන ඉන්න වගේ ගහන කට්ටකද මේසරේ ගහමු බබරයියා අර රෑ නිදාගෙන උදේ නැගිට්ටාම ඔළුව තියෙන කොට්ටෙද කොණ්ඩ නිකන් නන්නත්තර විල වගේ අර ස්පයිස් කට්ටක ඔය කියන්නේ අර කරන්ට් එක වැදිච්ච උඩුවගේ වගේ රෝම කෙලින් වෙලා හිටින කට් එක. හරි. වැඩේ නිකන් තනි කර නිකන් විසුතුරු වෙන්න ඕනේ හරිද? හරි හරි කපමු. අන්න දැක්කද මහත්තයා? මෙන්න නියම කොණ්ඩ තියෙන අපේ රෙගුලර් කස්ටමර්ස්ලා. අන්න හරි හරි මේ අපිටත් ඔහොම කාලයක් තිබ්බා. ඒ කාලේ ඔය වගේ සුකුරුත්තම් කරන්න ගිහින් තමයි අන්තිමට මේ ඔලු ගැඩිය වල් බේත් ගහපු පුරන් කුඹර වගේ උනේ තේරුණාද? එන කලින් කිව්වේ පවුල ඔලු ගෙඩියේ කේස් ගස් ටික හින්දා කියලා. ඒ උනේ මේකනේ. මගේ මාස්පදිය ඔන්න 10000ක් නම් පවුල බඩු තුන්ඩුව ලියලා දෙනවා 15000ක විතර. තේරුණාද? ආහා ඒ හිතේ අමාරුවට කොණ්ඩ යනවා. කොණ්ඩ විතරක් නෙමෙයි. පඩි අරන් දවස් 3-4ක් විතර යනකොට කිසි තේරුමක් නැතුව බඩේ ලියන්න ගන්නවා. කට පැත්තට යනවා. තොල් දෙක බරි වෙනවා. ඇහක් අඩවන් වෙනවා. කොටිම අංශ භාගිත වගේ එනවා ඔන්න ඕකනේ කේස් එක. ඒක තමයි එහෙනම් මේ මාස්පඩි ගන්න මැදම පාන්තික හුඟක් මහත්තුරුන්ගේ කොණ්ඩ නික හොද බාලුවට අහුවෙලා වගේ තියෙන්නේ නේද මහත්තු? ඔව් හරියට හරියට හරි. හැබැයි ඕකේ වැඩි හරියක් වෙන්නේ ඔය නෝනල රස්සාවට යන්නේ නැතුව ඉන්න ගෙවල් වල තමයි. තේරුණාද? ඔව් ඉතින් රස්සාවට යනවා නම් රටේ ලෝකේ තියෙන ප්‍රශ්න දකින්නවා නම් නෝනල හතේ විඳන් කරන්නේ කෙල ගාලා ගැනලා තුම් පාරට. ඔව්. මේ බවරයා. අපිට නේනි ඔය නෝනල සම්බන්ධ ප්‍රශ්න තේරුණාද? නෝනෙක් ඉන්නේ බෑ ඔහෙට ප්‍රශ්න එන්න. මොකෝ නෝනල ඇත්ටි නෝනල ඕන තරම් ඉන්නවා මම බඳින්නේ නෝනලව අන්නේගයි කේස් ඒ මොකෝ බඳින්නේ නැත්තේ බඳින්න බෑ ඒකයි ඇයි මොකක් හරි බාරයක් වුණාද බඳින්න නැතුවම බ්‍රහ්මචාරීව ජීවිතේ ගත කරන්න ඕන කියහම බබරයිය ඈ මේ මන් නෝන කෙනෙක් අසාද බඳිනවට අපේ පවුල කැමති නෑනේ ඔහේගේ පවුල නෝන කෙනෙක් නෙමෙයිද එතකොට නේ නේ එයා ගෑනු කෙනෙක් නේ ගෑනු අයට තමයි නෝන කියලා කියන්නේ එහෙමද අම්මා පහලෝ මං හිතන් හිටියේ ওই ලොකු ලොකු මහත්තුරුන්ගේ නෝනලට විතරයි නෝනල කියන්නේ කියලා. ඌ අපට ඉන්නේ නිකන් ගෑනු විතරයි කියලා මං හිතන් හිටියේ. මේ ළමයා ඔහේගේ බවුල ඔහෙට කරදර කරන්නේ නැද්ද පඩි ගත්තම ඔය අරක මේක ගේන්න කියලා. ඈ කී කවදාවත් නේ. ඒ අතින් අපේ ගෑනු රත්තරන් මහත්තයා. ඌ මං පඩි දාට කුණු වෙන්න ගහලා ආපුවාම මුළු පඩි පැකට් එකම සුද්ධ කරනවා. අම්මා ආයි සතිය කිල්ලන්නේ යා. මං තමයි ඉතින් බස් එක යන ගියක් හරි යකින් ඉල්ලන්නේ. එහෙමයි අපි. ඔන්න මහත්තයා ඔයා කිව්ව විදිහටම ගහෙන් ගහ අල්ලලා අඟල් අරික්කාල් දෙකක් උඩට හිටින්න කෙස් ගහෙන් ගහට කප්පාදු ගොලා ඈ හරියටම කෙස් ගස් 11ක් තිබ්බා කෙස් ගස් 11ක් තිබ්බද ඔව් ඔව් ෂම්මරුනේ ඇත්තටම මං උන්න කෙස් ගස් 10ක්වත් නැතුව ඇති කියලා ඇත්තටම මේ මහත්තයා දැන් මහත්තයා බැඳලා කොච්චර කල්ද අවුරුදු 10ක් විතර වෙනවා ඇයි හරි අවුරුදු 10ටද මේ තරම් මේ කොණ්ඩේ ගිහිල්ලා තියෙන්නේ මේ නෝන සැරද නෑ එහෙම සැරක් නෑ දොට්ට බයිනකොට බඩු තුන්ඩුව ලියලා අතට දෙනවා එච්චරයි මේ ඉතුරු වෙලා තියෙන කෙස් ගස් 11ත් ඊළඟ කොණ්ඩේ කපන දවස වෙනකොට කෙස් ගස් 6 දක්වා අඩු වෙන්න පුළුවන් බැඳලා අවුරුදු 10ට මුළු කොණ්ඩෙම ගියා නම් අවුරුදු 15 දී මහත්තයාට මේ මොකුත් නෑ මතක වස්ත්‍ර පූජා කරන්න වෙයි
ඇයි ඉතින් පඩිය 10000යි වියදම 15000 අනුපාතයට යන්නේ මහත්යට වරමක් ලැබුණොත් යම්කිසි විදියකින් ආපහු තරුණ කාලයට යන්න මහත්යා ඔය නෝනවම බඳිනවද අපොයෝ ඔය නෝනවමයි මං පතන්නේ ඇයි මහත්යා ආයේ පාරක් ඔළුවේ කෙස් ටික යවා ගන්නද නෑ 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 මං ඉක්මනින් මැරෙන්න ආසයිනේ ඒකනේ නෑ ඒකනේ මේ බබරුන් නැහැ ඔව් ඔහෙ බැඳලා නැහැ නේද කොහොමද දැනගත්තේ ඔයාගේ ඔළුවේ කෙස් ටික නම්බර් එකට තියෙනවා ඒකෙන් දැනගත්තේ විකාරද මහත්යා මම මේ විග් එකක් දාගෙන ඉන්නේ මගේ මුළු ඔළුවම තට්ටේ විතරයි මේ ආ උපතින්ම තට්ටේද නෑ හොඳට කොණ්ඩේ තිබ්බා බැඳලා මාස 3යි මං නෝනෝ මහත්යෝ නෝනෝ කතා කරනකො බලන් ඉන්නේ නෝනෝ මහත්යෝ කවුද ඇත තනි කර බණ්ඩක් අපරක් වගේ මේ හලෝ කොහ මේ ගෙදර මහත්යෝ හරි නෝන හරි ඉන්නවද මන් තමා මේ ගෙදර මහත්යෝ හපු මහත්යෝ නිමි තනි කර පාත්තිය මේ මොකට යොයලා ආවේ මේ මහත්යෝ අපි ගෙවල් සුද්ධ කරනවා ගෙවල් සුද්ධ කරනවා මකුණු දැල් කඩලා වෙයි පිරි සුද්ධ කරලා බිම පොලිෂ් කරලා ලස්සනට ගේම දෙනවා කවුද කුකුළු කතා කරන්නේ මේ ගෙවල් ක්ලීන් කරන කට්ටියක් ඇවිල්ලා මැඩම් අම්මා මැඩම් ඔයාගේ අක්කා කෙනෙක්ද අර දීපිකා පාදුකෝන් කියන්නේ කවුද අර දීපිකා පාදුකෝන් අර හින්දි පිච්චර් වල රඟපාන්නේ තනි කර ඔයාගේ අක්කා වගේනේ ඒකයි මම අහුවේ අපි මොනවාරි බීල කතා කරමු එන්නකෝ නිකාජෝ ඔන්න මං ගානට නෝනගේ නහය විද්දා හොඳේ එහෙනම් මං නාස්ලනුව රිංගවන්නද නහය අස්සෙන් හීනියට රිංගන බලන්න මේ නෝනා නෝනා ඩාන්සින් කරන්න දන්න කෙනෙක් නේද ඇයි එහෙම අන්නේ නෝනාගේ බීම බෝතලිය වගේ හැඩට තියෙන පංචස්කන්ධය දැක්කහම ඕන කෙනෙකුට තීරිනවා ලැටින් චාචා හුලා හුලා ඒව කරපු කෙනෙක් කියලා ඕ දෙකම එකට දාලා දෙන්නකෝ මේ අනේ නේ වැරදුනා මේ දැන් ඔරෙන් ජූස් බොමු තව පෑකින් විතර වැඩි සීනි පෙන්ටි බොමු මේ කනේරුකා ඔයා මොකද මේ නන්නාදුන මිනිස්සුන්ට ඔය තරම් සැලකිලි කරන්නේ හරි හරි උඹ කටවාගෙන ඉතම් මාත්‍යෝ මේ මිනිහා විච බලියට ඔය තරම් උඩපයින් නෑ සෝරි අර වාචාල කමට කියුනේ සර් සෝරි සමා වෙන්න ඒකයි ඈ මේ මෙහෙදි ගෙවල් සුද කෙල්ලක් නෑ හොඳේ දෙන්න බයි නෑ ඩොක්ටර් විනිවිද පේනවා යනවා ගිහින් වෙන ඇඳුමක් ඇඳන් යනවා නේ කුකුළු මං කිව්වේ එයාලට මාව හොඳට තීරිනවා බලන්න මං දීපිකා පාදුකන්ගේ නංගි වගේලු මේ මිනිස්සු ගෙවල් සුද්ධ කරනකොට ඇසුල මකුළු දෙල් පැටලිලා ඒකයි ඔහම කියන්නේ ඩාලින් රණයා මෝ කියන්නේ හස්බන් ගෙවලව යවන්නද කිය ඇතුළට බලන්න යවනෝ මේ මහත්තයා මගද හොඟ දවසකින් නෑලනේ වගේනේ කලින් දරුණු අසනීපෙකද හිටිය කියන්නකෝ මගක් කියන්නේ නේ මට නම් ගානක් නෑ මහත්තයා මං දැක්ක දැන් ගී ඇතුළට පියාඹගෙන ආපු ගේ කුරුල්ලෙක් නහය වහගෙන එළියට පියාඹු අම්මපා හරියට මහත්තයා නානද කොහෙද බාත්รูම් එක ඇතුළට රින්ගුවා මේ ඉතාජෝ ඇත්තටම මටත් නහයට පොඩි පිනුල් සෙන්ට් එකක් ආවා හැබැයි මම හිතුවේ ඔහෙගේ සරම් පාංගකටින් ආවේ කියලා කෑ ගහන්නේ පා මගේ සරමින් තමයි ඒක ආවේ ඒකනේ මම මහත්තයාගේ බිරියට දෙන්නේ ඕ බොන්නකෝ මේ ඔරෙන් ජූස් ඔරෙන් ජූස් කිව්වා නේද ඔරෙන් ජූස් නම් බොන්නේ නැහැ ඉතින් අපි සාමාන්‍යයෙන් කමන්නේ බොමුකෝ ඉතින් ගමේගින් කියනවා දීපිකා පාදුකෝන්ගේ නංගි අතින් හදපු සුප් බිව්වා කියලා ඔන්න නෝ නෑ සුප් නෙමේ ඔරෙන් ජූස් එහෙමද හොඳ වෙලාවට ඒක කිව්වේ නැත්තම් අපි හිතන්නේම සුප් කියලානේ තනි කර බත් පෙරපු කැඳරහමයි ආවේ ඔරෙන් ජූස් කිව්වා නේද ඒවා ඉතින් ඔයාලා ආවේ මොකටද කියන්නකෝ මැඩම් මේ අපි ආවේ ගෙවල් ක්ලීන් කරන්න කොන්ත්‍රාත් ගන්න දැන් අපට පුළුවන් දිව්‍ය විමානයක් කරන්න මේ ඌරු කොටුව මොකද කිව්වේ ඒ මොකද වැරදි දෙයක් කියුණාද මගේ කටින් මොකද ඌරු කතාවක් කිව්වේ
ඌරු කතාව විතරද ඇහුනේ? අර දිව්‍ය විමාන කතාව ඇහුනේ නැද්ද? මේ නෝනාවේ පොඩි දෙයක් කියන්න ඕනේ. ඒක මේ කතාවට සම්බන්ධ නැහැ. මේ නෝනට බැරිද අපේ ගමේ තියෙන රූපරාජිනී තරගේ ජජ් කරන්න? ජබ් බෝඩ් එකට එන්න බැරිද නෝනට? මොකද නෝනා රූපරාජිනීගේ තරගේ ජජ් කරන්න ඕනේ. ඊට වැඩිය ලස්සන නෝන කෙනෙක් නේ. ඒකයි. ආ පුළුවන් පුළුවන්. මේ දැන් මොකටද ඔයාලා ආව කිව්වේ? අනේ මට කලන්ත වගේ. මේ දැන්වත් අර ඌරු ගොන් කතා නොකිය. වැඩි මුලින් ඉඳලා කතා කර ගන්නකෝ. මැඩම් අපි කැමති නෑනේ මේ ලෝකය අපිරිසුදුව තියෙනවට. ඉතින් අපි ගෙයක් ගානේ ගිහිල්ලා ගෙවල් පිරිසුදු කරනවා. නෑ නෑ කණ්ඩසුත්තරය ඇටියට. මොකද? නෑ මේ රස්සාවක් ඇටියට මේ ක්ලීනින් සර්විස්. ඉංග්‍රීසියෙන් කියන්නේ පුල් සුද්ද කියලා. අන්න ඒක පුල් සුද්දේ. මෙහෙමයි මැඩම්. දැන් ගෙදරක තියෙන කුණු කන්දේ හැටියට තමයි අය කිරිල්ල. දැන් ඔන්න මැඩම් සමහර ගෙවල් තියෙනවා ඉස්සරහින් බැලුවාම තනිකර සමනලම වුණ. පිටිපස්සට ගිහින් බැලුවාම තනිකර උරුලෑ තට්ටම් වගේ. දැන් ඔන්න සමහර ගෙවල් තියෙනවා ඉස්සරහ මල් කඩේ වගේ පිටිපස්සේ දෝස කඩේ වගේ. අන්නේ එකනේ. දැන් තේරෙනවනේ මැඩම්ට. දැන් ඔයාලට හිතෙන විදිහට කියන්නේ. ඔව්. මේකේ තට්ටු කොහොමද කියලා. මේක ඉස්සරහයි පස්සයි දෙකම මාළු කඩේ වගේනේ. මොකක්? නෑ නෑ කලබල වෙන්න එපා. අපි ක්ලීන් කරලා දෙන්නම්කෝ. දැන් මේ වැඩේට අපිට දෙන්නකෝ මැඩම් රුපියල් 10000ක් දෙන්නකෝ. 10000. විකාරද? 10000ක්? ඔව්. අනේ මේ කුලීකාරයෝ දෙන්නකොට දවසකට 2000 ගානේ දුන්නත් 3000 යන්නේ. 2000 ගානේ දෙන්නෙත් 3000 දෙනෝනේ යන්නේ. 3000 යන්නේ. ආහා කොහෙද ඉස්කෝලේ? පෙම්බලිකයකට ගියේ. ඒක තමයි. හරි. නෝනා මේක අහන්න. ඔය කුලීකාරයෝ වගේ මේ අපි ඇවිල පොපිට පාතා පොඩින් දිව විකිනවා. හරි අපි නෝන මේ මොකද වචන කියනකෝ? පොසෙසනල්. අන්න හරි ඒ වගේ කට්ටි අපි. පොසෙසනල් කිනස්? අන්න හරි කිනස්. අපි ගේ ක්ලීන් කරන්නේ බද්දාගෙන කන්න නැද්ද? ඔව් ඔව් බද්දාගෙන කන්න. මේ බිම නෑ පිඟන් වල දාගෙන කන්න. අපි බිම සුද්ධ කරනවා. ඒමයි අපේ හැටි. මොකෝ නෝන කියන්නේ? අපි වැඩේ පටන් ගන්නද? හා මෙහෙම කරමු. අපි 3000කට ක්ලීන් කරමුකෝ. චී නෝන 3000 දාන්න බල්ලට. නෑ නෑ නෝනට එහෙම එපා වුණාට අපිට ඕනේනේ ක්ලීන් කරන්න. අපි ක්ලීන් කරනවා නේද බං? නේද? කොහොමද 3000ට ක්ලීන් කරනවා? මොන කරුමයක්ද අප්ප මේක? ඒකනේ. මොකටද ගොන 3000ට කැවති උනේ? දැන් 10000 එහෙ වැඩි 3000ට කරපල්ලකෝ. ඉතින් උඹත් කිව්වනේ 3000ට කරමුයි කියලා. ඒකනේ. කිව්වයිනේ. අනිත් එක බං 1500කවත් වැඩ නෑනේ මෙතන. ඔන්නේ මගු බකුල් වැඩි කඩහන්. මම මෙන්න මේ ජනේල් පිය දානකම්. මේ ඔය කරන වැඩේ හරියට කරනවලා හරිය? ඕ ආතේ ආයියා. ඔය නෝන ගණන් බරන්දුනාට මමයි සල්ලි ගවන්නේ. තේරුණේ? මේ මහත්තයා. මහත්තයා සලමන් ඛාන්ගේ සහෝදරයෙක්ද? නෑ නෑ. ඒ නෝනට ගිල්ලපු සීනි බෝල ගුලි මට ගිල්වන්න එන්න එපා. තේරුණේ? මම සලමන් ඛාන්ගේ කවුරුවත් නෙවෙයි. අපේ තාත්තේ සලමන් සිංහෝ. සලමන් මාමගේ පුතාද මේ? කවුද දන්නේ? ඇයි ඔය අපේ තාත්තා වඳුරනවා? මෙහා සලමන් මාමා මන් දන්නේ නැතුව මේ කොහෙද මේ ගම මේ මට අලවතුරේ අන්න හරි අලවතුරේ මේ අපි ඒ දවස්වල වතුරේ බැහැගෙන අල ගැලෙව්වා සලමන් මාමත් එක්ක අල ගලවනවා වතුරේ ඔව් ඔව් අම්මේ ඒ දවස්වල මොනතරම් වතුරට අහුණාද අල මොනවද අල හිඟුරලද නෑ ඉන්නල වතුරමයි හැදුනේ ඒ කාලේ අලවතුරේ ගම මිනියෝ මම අලවතුරේ කියලා කිව්වේ අපේ ගමේ නම ඒක තමයි ඉතින් ඉස්සර අපි එහෙනේ හිටියේ හම්මෝ අලවතුරේ 365 දාසෙම ගම් වතුරනේ මේකගේ මොලේ හොද නැද්ද කොහෙද කනේරුකා ඒ කුකුළු මේ පොඩ පරිස්සම් වෙලා ඉන්න හා සර් අපි පරිස්සම් වෙලා ඉන්නම් ඔය මොකද පරිස්සම් වෙන්නේ ඇයි සර් කිව්වේ පරිස්සම් වෙලා ඉන්න කියලා කාගෙන්ද නෝනගෙන්ද පරිස්සම් ඉන්න ඕනේ අපි කනේරුකා පොඩ පැත්තකට ඉන්න මේ ඉන්න ඒ මේ මිනිස්සු හරි කපටි මිනිස්සු පාටයි ඉක්මනට වැඩේ අරන් යවන්න රුපියල් 500කට වැඩිය දෙන්න නම් යන්න එපා හොඳේ මං යනවා මේ හන්දිය පැත්තට ගිහිල්ලෙන්ට නෝනා ඔන්න නෝනා ගේ සුද්ධ කළා ටිප් ටොප් එකට මෙන්න මේක මාත්‍ය දෙන්නේ කිව්වා නෝනා මෙතන 500ක් තියෙනවා රුපියල් 500ක් තුන්දහට නෙවරන් දුනේ ඒ උනට මාත්‍ය දෙන්න කිව්වා ඔය ගානනේ
එහෙමද? හරි නෝනා. එහෙනම් අපි ගිහිල්ලා එන්න නෝනා. මේ නෝනාට යන්න කලින් පොඩි රහසක් තියනවා කියන්නද? රහසක්? ඔව්. ඒ මොකද්ද? නෝනා. ඔය නෝනා බැඳලා ඉන්න ඔය අලවතුරේ හලම සිංහගේ පුතා. ඔය යකාට එහෙ ගමේ පවුලක් ඉන්නවා. බෙහා මොකෝ අපි නොදන්නේ අපි අලවතුරේනේ ඔය මහත්තයා හි අලවතුරේ පවුලක් අමාරුවේ දාලා ඇවිල්ලා ඔය නෝනාව තවට්ටගෙන තින්නේ මෙහෙ ඔව් ආයෙත් තාලා මේ නෝනා අපි ගිහින් එන්නම් අපිට ඔය අනුන්ගේ දේවල් වැඩක් නැහැ නෝනා ඒ කියන්නේ මනුස්සකමට අපි මේක කිව්වේ දැක්කම නොකිය බෑනේ ඒකයි මම අදම ඔය මිනිහට මෝල් ගයින් ගන්නවා දෙන්න වැඩ ඉවර කරලා යන්නේ ආ මහත්තයා මංගර අපේ නෝනට රුපියල් 500ක් දුන්න දෙන්නට දෙන්න කියලා ඒව ගත්තේ ඔව් ඔව් ගත්තා අනේ ඔව් පින් සිද්ධ වෙච්චායි මහත්තයා ඔව් මහත්තයාගේ 500ට හරියන්න අපි 50000ක තෑග්ගක් දීලා වන්න නෝනට ගියාම ඉල්ලගන්න ඔය පුතා ඇටෝනි බ්ලෙයාර් ඔන්න පිටා කී හොලවන්න ගත්තා ඉතින් පාඩම් කොල්ල හමාරයි පුතා ඇටෝනි බ්ලෙයාර් මොන කරදරයක්ද තාත්තේ මේ ළමයා පාඩම් කරනකොට තමන්ගේම තාත්තා බාධා කරනවා කියලා කියන්නේ තාත්තේ එන්ජින් ඩ්‍රයිවර් තමන් ඉල්ලන කෝච්චියටම බෙල්ල තියනා වගේ වැඩන්නේ තාත්තා දැන් තේත්තම කලින් මට කියපන් ඇටෝනි බ්ලෙයාර් පුතේ තාත්තා මේ නිවාඩු කාලේ මොකද්ද ඔය හැටි බොට පාඩම් කරන්න තියෙන පොත කියලා මේක බුක් එක මොකද්ද බුක් එක බුක් මේක තාත්තලට තේරෙන්නේ මේක බුක් කරි දෙබුක් කරි දැන් මට අහවල් බුක්ද කියලා ගිහන්කෝ මේක තාත්තා Facebook ඈ Facebook යතරිනේ මම හිතුවා තමුන් ඉබ්බ කටු අස්සට රිංගලා ඉන්නවා වගේ කාමරයේ අස්සට වැදිලා ඉන්නකොට මොකක් හරි පැණි ගාපු පොතක් උලා කනවා ඇති කියලා මට කියපන් ඇටෝනි බ්ලෙයාර් පුතේ Facebook පාඩම් කොල්ල පාස් කරපු විභාගයක් ගැන තාත්තා දන්නේ නැහැ තාත්තා මේකෙන් කෙල්ල කොල්ල මොන තරම් chat කරනවද කියන තාත්තා දන්නේ නැහැ මම මේ දැනුත් එක්කෙනෙක් එක්ක Skype එකේ chat කරගෙන ඉදි ආව් බොලා ඉතින් කිසි වැඩක් පලන්න නොකර ඕකේ එල්ලිලා රෑදවල් නැතුව chat කර ඉඳලා වෙලාවට නැගිටලා එනවා අම්මයි තාත්තයි අමාරුවෙන් තම්බලා තියෙන දේ bet කරන්න නම් chat කර ඉඳලා තාත්තා මේ ඔය තාත්තලා කාලේ වගේ නිමේ තාත්තා දැන් මොකද්ද දැන් කිල්ල කුල්ලු ඉගලම් අදාසුව මාරු කරගන්නේ පාඩම් කරන්නේ තොරතුරු rest කරගන්නේ ගණන් හදන්නේ සේරම Facebook එකෙන් අනිදයි තාත්තා ආව් ආව් ගාන නම් හැදිලා තියෙනවා මට මාසේ අන්තිමට ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි රත්තරන් ටිකට අනේ මේ තාත්තා ඈ විශ්වකෝෂයක් වගේ තියෙන Facebook එකට විතරක් තාත්තා නිකන් කෝචක් දාන්නේ පා තාත්තා මහා ප්‍රාජෙක්ට් එක ඕ හායි මේ ඔය මහ ලොකු විශ්වකෝෂෙන් Facebook එකේ chat කළා මට දැන් කියපන් වාර්ෂික පොලිය 104.5 බැගින් රුපියල් 47000ක් පොලියට ගත්ත කෙනෙක් මාස 3කදී ගණදෙනුව පියවන්නේ නම් ඔහු ගෙවන මුදල කොපමණද කියලා හා දැන් අහලා කියපන් ඉන්නකොට මම try කරලා බලන්නේ හෑ මලා හෑ ඒක ඇහිලද කොහෙද Skype එකේ chat කර හිටපු එක chat off කරලා යන්න ගිහින්නේ තාත්තා නැද මම හිතුවා chat කර හිටපු එක අමාරුයි කියලා නෑ ඒක නෙමේ තාත්තා යාගෙන උංගල් එකේ සල්ලි ඉවර වෙලා ඉන්ටර්නෙට් කට් ඔෆ් වුණා ඒකයි උනේ උංගල් එකේ සල්ලි වුණාද නැත්තම් මගේ වීජ ගණිත ප්‍රශ්නේ ඇහිච්ච ගමන් උංගල් එක නිකන් මොංගල් වුණාද නෑ පුතා ඇටෝනි බ්ලෙයා අයියෝ තාත්තේ තාත්තල ඔය මට දාපු නම නිසා ඉස්කෝලේ යන්න බෑ තාත්තේ කොල්ල මට කොලොප්පන් කරනවා තාත්තා සුද්දෙත් කියලා අහනවා බලන්නකෝ අනේ මේ ඉස්කෝලේ කොල්ල දන්න කැකිලි ගෙඩිය ඔබ දැනගනින් මගේ පුතේ ටෝනි බ්ලෙයාර් කියලා කියන්නේ එංගලන්තේ ලොකු මිනිහෙක් ඒ නමට ආලප් එකක් දාලායි මම උඹට ඇටෝනි බ්ලෙයාර් කොලේ තේරුණා ඔබ හරිනම් ටෝනි බ්ලෙයාර්ටත් ඉහලින් යන්න ඕනේ නමේ හැටියට එහෙම ගන්න පිටොල මම දැම්මේ ඔය මොනවද කරන්නේ Facebook කොටකොට අයියෝ අහේතු කාලේන කජ්ජේන පුහුලන් කියවලු තාත්තා තාත්තා දන්නේ නැහැ මේ Facebook එකේ ආතලික මොකද මේක හරියට හිතට වැදුනොත් කොහොමද දන්නවද තාත්තා මොකුත් නැහැ ඉතින් මත්තෙන જાතියක් ගන්න පුරුදු නා වගේ තියයි අනේ තාත්තේ මේ ඈ මේ තාත්තේ මොකද මොකෝ කියන්නේ තාත්තා දැන් නිකන් ඉන්න වෙලාවට ඇන්ටිලත් එක්ක chat කර ඉන්න ඇරලා දෙන්න Facebook account එක ඈ මොකක් Facebook account එක Facebook account එක Facebook account ඕනේ නැහැ පුතේ පුළුවන් නම් මට Passbook account එක කරලා දියන් කොහේ හරි බැංකුවක සල්ලි ගන්න විතරක් දාන නෑ නැතක් කවන්නේ ඔය පේනවනේ ඉතින් ජීවිතේට හරියයිද ඉතින් දරුවන්ට අනේ අම්මෝ තාත්තා where are you
ඔයන්නේ තතක් ගලවන්න තාත්තා මට හිත සොයිමින් පන්ති යන්නේ කොට පන්දහක් කොනේ සොයිමින් පන්ති යනකොට පන්දහක් පන්දහක් 5000 නෝනේ තාත්තා ඕකේ දැන් ඔය දෙකෙන් කොයි එකද ගන්න අඩු එක තාත්තා මේ කාර්යගතය කරන්නේ බයි තාත්තා මට හිත පන්දහක් කොනේ ඕනේ 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 මයි දැන් උඹට පන්දහක් ඕන කොල්ල තියෙන්නේ හෙට සොයිමින් පන්ති ගිහිල්ලා ඈ කිමිදුන් කට්ටලයක් බැඳගෙන උතුරු අට්ලන්ටික් සාගරයේ සොයිමින් පීනන්න යනවාද ඒක තාත්තා තමයි තුඹලා බාප්පේ මම තාත්තා මට පන්දහක් දෙනවා නේද යකොඩු මේක පූර්වේ ණයකාරයෝ වගේනේ මොකටද 5000ක් ඒක දෙන්න කියන්න බෑ කොහොමයි මගේ හිත කියනවා හිත සොයමින් යද්දි 5000ක්වත් පර්සෙකේ දාගෙන ගියොත් හොඳයි කියලා එච්චරමද කියන්න පුළුවා මේ කෙල්ලේ ඇනකොන්ඩා ලීසා හමුන් හිතනවාද මේ තාත්තා වැඩ කරන්නේ සල්ලි අච්චු ගන්න තංගනේ කියලා මම වැඩ කරන්නේ මේ අහිංසක අච්චු කන්තෝරුවක මොකද්ද තාත්තා තාත්තා ගුරු රසයි මොකක්වත් අමතර යටිමඩි ගිහිල්ලක් නැද්ද කියන්නේ අමතර යටිමඩි ගිහිලි යටිමඩි ගිහිලි ඕන්නේ උදේ ඊට ඇඳ වෙනකන් තියෙන අච්චු ගිහිලි තමයි ඒකේ තාත්තා ඈ ඔය අච්චු ගිහිලින් කාටද තාත්තා හරි ගියේ ඔව් හරියන්නේ නැහැ තමයි හරියනවා නම් උඹලා වගේ කාබාසිනියාකාර දරුවෝ උපදීයේ තාත්තේ අක්කට 5000ක් දෙනවා නම් මට 10000ක් ඕනේ නයි මොකද අක්කා පීනන්න යන අතරේ උඹ ඉගිල්ලෙන්න යන්නද ඈ කාබාසිනියාකාර දරුවෝ අපි කාබාසිනිය දරුවෝද මොකද්ද තාත්තා රටේ මිනිස්සු නම් කියන්නේ අපි සීදේවි දරුවෝ කියලා සීදේවි සීදේවි නෙමෙයි සේදේවි උඹලා වගේ දරුවෝ ඉන්නකොට තාත්තලගේ සාක්කු සේදේවි සේදේවි මොකද්ද තාත්තේ මොකද්ද දරුවෙක් ස්විමින් ක්ලාස් යන රුපියල් 5000ක් කිලෝම ඔය තරම් බාල්දු කරන්නේ මම අහන්නේ ඇනකොන්ඩා ලීසෝ මොකටද 5000 ඈ ස්විමින් පීනන එක තටාකේ ඒකරෝලි නම් මේකරෝලට පීනනවා මිසක් ආ මැදදි මොකද වතුරේ පායි පායි උඹලා හීට්ටු දානද කට්ටියත් එක්කලා ඈ තාත්තේ ඈ මගේ ස්විමින් ක්ලාස් එකේ ඉන්න ඔක්කොම ළමයි හයි ක්ලාස් ෆැමිලි වල ළමයි ඉතින් එයාලා හිටියකම සල්ලි දාලා හින පාටි දානවා පාටි ඔව් ඔන්නේ එක්කෙනෙක් කිව්වොත් හිට 5000 දාලා පාටියක් දාමු කියලා කවුරුත් නැහැ කියන්නේ 5000 කියනවා එහෙමයි එතන සිටුේෂන් එක එහෙමද හරි එහෙමනම් පුතේ ඔය ළමයා හිට ස්විමින් පන්ති ගියාම කියන්න ඕනේ කට ඇරලා ඔය 5000 දාලා දාන හිඟන පාටි වැඩක් නැහැ හිට ලක්ෂ දාලා පාටියක් දාමු කියලා හරිද මොකද අම්මේ ලක්ෂ වව් 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 ඕකේ වවගේ නෙමෙයි තාත්තා තාත්තමට ලක්ෂයක් දෙනවද හරි හරිම ලක්ෂයක් දෙනවා මොකද උඹ ඒක කිව්වම කට නිකන් ගල් රෝලට අහුච්ච ටින්ගිරි ටින් එක වගේ ඇදුණේ හරි මම මොන්න කියනවා තාත්තා ලස්ස දෙන්නෝනේ හරි ලස්ස දෙනවා මම තාත්තේ තාත්තේ ආ ඇත්තටම තාත්තට අංශභාගයේ හැදීගෙන ඉනවද අක්කට පාටි දාන්න ලක්ෂ දෙන්න හදන්නේ බ කතාගෙන Facebook කොටහන් අපේ තාත්තට ඒ පාර නම් මලම පැනලා වගේ මේ අතෝනි මෙයා තාත්තා දැන් tamun ඔය අටමංගල්ලේ අතගගා ඉඳලා මොනවද ලොකු නාම කරන්න හිතාගෙන ඉන්නේ Facebook කඩයක් දාන්නද නේ තාත්තේ මං ලොකු නාම දොස්තර කෙනෙක් වෙනවා ඇවුන්නේ මං ලොකු නාම දොස්තර කෙනෙක් වෙනවා මේ තීසරේනේ Facebook කොට කොට ඉඳලා දොස්තර කෙනෙක් වෙන්න Facebook කොටලා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් නම් මෙලහකට ඕලෙවල් කරන වයසේ කොල්ල ඔක්කොම දොස්තරලා වෙලා හේනා තාත්තා කියන මට දොස්තර කෙනෙක් කියන්නේ බැරිද දොස්තර කෙනෙක් කෙසේ වෙතත් නිකන් කකා බිබී කම්පියුටරේ ඉස්සරහා පිට වාඩි වෙලා වරු ගණන් ඉඳලා tamun ලෙඩෙක් නම් අය රත්තරන් ටිකට දොස්තරලට හුදන්න පුළුවන් ඉදියට පුතා ඇටෝනි බ්ලෙයාර් පුතා ඇටෝනි බ්ලෙයාර් තාත්තා මොකද ඉස්කෝලේ යන්නේ නැද්ද? ඇයි තාත්තේ? අද අපේ ඉස්කෝලේ සර්ලා ටීචර්ස්ලා ට්‍රිප් එකක් යනවනේ. හිත? අපිට නිවාඩු ගන්න කිව්වා. ඒකත් එහෙමද? ආ, අන්න උඹලේ අක්කත් එනවා ගියපයින් මා දාපහු ඇරිලා. මොකෝ කල්ලේ? අද පීනන්න ගියපයින් ආපහු ඇරිලා එන්නේ. අර ලස් දෙගෙනියන්න දෙන්නේ. තාත්තා! ඈ? ඊයේ මගේ තාත්තේ කිව්ව විදිහට ස්විමින් ක්ලාස් එකේදී ඔක්කොටම මම කිව්වා අපි ලක්ෂ ලක්ෂ දාලා පාටියක් දාමු කියලා. ආ, ඒ බාර. එතකොට ඔක්කොම මූණෙන් මූණ බලාගත්තා. අද උදේ ස්විමින් ක්ලාස් ගිහින් බලනකොට ඔව් අපේ පන්ති මං විතරයි එක්කෙනෙක්වත් ඇවිත් නෑ තාත්තා අන්න දැක්කද කොහෙන් අර කියන හයි ක්ලාස් ඕකට තමයි කියන්නේ පුතේ විසනසන්න ඕනේ විසෙම්මයි කියලා උඹ හෙට ඉඳලා අර කුමුරු කෑල්ල ගාව දින ඇලේ පිනා ඇද්ද බලන්නකො තාත්තා බා Facebook කොටහන් කොල්ලෝ හරි හරි Buen
ganna oya askannadi ganna apu mahatta enna ayilla wadi wenna metani wadi wenna me me ko putuwa ayo tiyenne bata mata peen ekak ae aw as peen ne tiyandane kannadi ganna ave neda ani sorry mata mataka nathi una a me oya mesa uda tiyena 150 oya geda ko meka da oh meka 150 ka rupiyal anni aa salli peena apuruwata neda ewunna a e para kan ehennet nathuwa giyada ne akamak ne wadi wenna ko wadi wenna tani oh hari oh wadi wenna ah den koi ehada peenne atte me moone pihitla tiyena ad dekama peenne aa den mehema hitanna hadissiyeka diwa tamunge birinda paaradi moonata moona muna gahunoth andura ganna puluwanda puluwan puluwan e kohomada den as peenne naththam tamunge birinda unath andura ganne kohomada ape gæniye roopeta kalin saddenawane mahatya aa hondai hondai hari den ohoma kelin issara bittiye diha balanda kohoma kelin balanda ko aa oh den oy illala tiyena board eke mokadda mulinma tiyena akura eka nan dannae giyanda e kiyanne peenne ne nera peenawa aa board ekak tiyenawa peenawa oo akurut peenawa ehenam ai kiyanne beri akuru akuru mokadda akura kiyala kiyanne beri mokada akura mokadda kiyanne man akuru dannae ne hatta ai se atta da shayyo den kohomada man oyage class deka check karanne hari kamak ne den oyata akuru beri unata wenath roopa anthura ganna puluwanne neida roopa roopa puluwan puluwan yantan hari peruna puluwan hari right hondai mese onna pintura kole genda ya o genda mata amenne se ah o kara bittire thila allanna anna hari anni mallanna ta chota meta anni o balance hari right okay hari den munna he oy pintura diya kelin balanda ah penawane o hom balanda hom balanda ah den munna heta pena lokuma sata mokadda oy 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 pintura inne wela hinnak board ekak allan inna wage penawa ne miniyo he ape mise ne hari onne ekai pa balanda men me kotuwe ne mokade kiyala men me kotuwe eh ah ege nan inne ape paul ah ehemada oy hariyata pintura yandura gattani kohinda mattu ape paulage pinturaya me manusseyo eh oya pintura yakinni ekage pinturayak oy oy tiyenne therunada ah